स्वेटर। අයිබුවන් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ඔබට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා අද ජනවාරි මාසයේ 31 වනදා සඳුදා දවසේදී වෙනදා වගේම අපි සිත් පහන්වට වැඩසටහන තමයි මේ ආකාරයෙන් ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ ඉතින් නිරන්තරයෙන්ම සිත් පහන්වට වැඩසටහන තුලින් අපි ඔබගේ දැනුවත් වීම උදෙසා ඔබ දැනුම්පත් විය යුතු කාරණාවන් පිළිබඳව සිහිපත් කරන ඒ පිළිබඳව සංවාද ගොඩනගනවා අද දවසේදීත් අපි සුවිශේෂී වූ මාතෘකාවක් තෝරා බේරාගෙන තිබෙනවා ඔබ වෙනුවෙන් කතා බහ කරන්නට. ඉතින් අද දවසේත් අපි ආරාධනා කරනවා රැඳෙන්න පැයකට ආසන්න කාලයක් සිත් පහන්වට වැඩසටහනත් සමගින්. ලෝකයේ මිනිසුන් තාක්ෂණයත් එක්ක දියුණු වෙද්දී අපේ වැඩ කටයුතු පහසු කර ගන්නට අපි නොයෙකුත් දෑ නිර්මාණය කරනවා නොයෙකුත් දෑ නිෂ්පාදනය කරනවා. ඉතින් ඒ ආකාරයෙන් අපේ වැඩ කටයුතු පහසු කර ගන්නට අපිට එදිනදා ජීවිතයේදී අපි භාවිතා කරන දේවල් වල තිබෙන්නා වූ සැහැල්ලු බව ඇති කර ගන්නට අපි නිෂ්පාදනය කරගත් නිර්මාණය කරගත් දෙයක් තමයි ප්ලාස්ටික් කියලා කියන්නේ. නමුත් කාලයක් යනකොට මේ කාලයේ බලපෑමත් එක්ක අපේ ජනගහනය වර්ධනය වීමත් එක්ක මේ ආදී හේතු නිසා අපි පරිසරයට මුදා හරින ප්ලාස්ටික් ප්‍රමාණය ඉතාමත් සීග්‍රයෙන් වැඩි වෙනවා සහ අපේ වැඩ කටයුතු පහසු කරගන්නට අපි එකතු කරගත්ත මේ දේ නිසා වර්තමානයේ වන විට අපි ජීවත් වෙන පරිසර පද්ධතියට සත්ත්ව ලෝකයට අපෙන් හානියක් සිදු වෙනවා කියන ප්‍රශ්නේ ඉතාමත් තදින් පැන නැගිලා තිබෙනවා. ඉතින් මේ වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ විතරක් නෙමෙයි ලෝකය තුළ ගත්තත් බොහෝ රටවල් ක්‍රියාත්මක වෙනවා නොයෙකුත් වැඩපිළිවෙළවල් සිදු කරනවා. ඉතින් කාලයක් තිස්සේ මේ වෙනුවෙන් උත්සාහ කරනවා අපේ පරිසරය ඉතාමත් මනරම්ම පවත්වා ගන්නට පරිසර දූෂණය වළක්වා ගන්නට මේ ප්ලාස්ටික් නිසා සිදුවන මේ වෙනුවෙන් බොහෝ සංවිධාන තිබෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් කටයුතු කරනවා. මේ ආකාරයෙන් තමයි මේ කටයුතු සිදුවන්නේ. ඉතින් අද දවසේදී අපි හිතුවා කතා බහ කරන්නට ඔබගේ දැනුවත් වීම උදෙසා වරක් පමණක් භාවිතා කරන ලද ප්ලාස්ටික් වලට අපිට මොකක්ද කරන්න පුළුවන් දැන් පවතින තත්ත්වය මොකක්ද රජයේ වෙනුවෙන් කොයි විදිහටද මැදිහත් වෙලා තිබෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් සිහිපත් කරන්න වගේම මහජනතාව විදිහට අපිට මොන වගේ වගකීමක්ද තියෙන්නේ මේ වෙනුවෙන් සිදු කරන්නට දැන් අපි රජයේ විසින් අපිට කිසියම් වූ ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නට පස්සේ එය රජයේ විසින්ම සිදු කරනකන් ඉන්නේ නැතුව ඒ වෙනුවෙන් කොහොමද අපි සහය දක්වන්නට ඕනේ කියන කාරණාවන් සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි කතා බහ කරන්නේ. ඉතින් මේ ගැන අපි ඉදිරියට කතා කරගෙන යමු. රැඳෙන්න ආරාධනා කරනවා නැවතත් සිත් පහන රඩ ස්ථානත් සමගින්. අද දවසේදී මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට අපට සම්පත්දායකත්වයේ ලබා දෙමින් අපත් සමගින් එකතු වෙනවා ඝනාපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ සහකාරාධ්‍යක්ෂ නිශාන්ත ධර්මසිරි මහත්මයා. ඉතාමත් ගෞරවයෙන් ඔබතුමාව වැඩසටහනට පිළිගන්නවා. සුබ උදෑසනක් අධ්‍යක්ෂකතුමනි. ඔව්, ඉතින් අද දවසේදී අපි කතා බහ කරන්නේ මේ වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් වලට මොකද වෙන්නේ කියන කාරණාව. අපි වැඩසටහනට ප්‍රවේශයක් ලබා ගමු සමස්තයක් විදිහට ගන්නකොට මේ වෙද්දී රට තුල වරක් පමණක් භාවිතා කරන ලද ප්ලාස්ටික් භාවිතය කොහොමද පෙර වසරක අපි සැසඳීමක් බලද්දී මේ එන්නම වැඩි වෙනවද අපි වැඩසටහනට ප්‍රවේශයක් ලබා ගමු. ඔව්, ඇත්තම මම මුලින්ම සඳහන් කරන්න මොනවද මේ වරක් භාවිතා කරන ප්ලාස්ටික් කියලා කියන්නේ. ඇත්තටම වරක් භාවිතා කරලා කියන්නේ දැන් අපි කිසියම් එක වෙලාවක් භාවිතා කරලා අපි භාවිතින් ඉවත් කරන එක. උදාහරණයකට අපි යෝගට් එකක් ගත්ත යෝගට් කප් එක වරක් භාවිතා කරලා ප්ලාස්ටික් අයිටම් එකක්. ඒකට පෙට් වතුර බෝතලෙ ඊට පස්සේ සොපින් බෑග් මේවා තමයි අපි වරක් භාවිතා කරලා ප්ලාස්ටික් විදියට හඳුන්වන්නේ. දැන් පහුගිය වසරේ ගත්තම 2021 වසරේදී මේ ප්ලාස්ටික් उदाहरण ගම්බද ප්‍රදේශවල සිත්තර දැකලා තියෙනවා කඩවල් ගත්තම කඩවල් වල වැල් වශයෙන් එල්ලලා තියෙනවා මේ ෂැම්පු පැකට් දකින්න දකින්න අපි මාත් ප්‍රායෝගික දකින්න ඉස්සගේ ගෙල් පැකට් ෂැම්පු පැකට්
විශාල වශයෙන් ඉල්ලලා තිබුණා මේ ප්‍රදර්ශනයට වෙලදාමට. දැන් මේවා අපිට පැහැදිලිව දකින්න මේ 100%ම වගේ භාවිතයෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ කුලම්පුරණ තෙල්ලම් බඩුත් අපි අපි සාමාන්‍යයෙන් ගමන් බිමන් යනකොට දකින්නවා. මේ පාර දෙපැත්තේ ප්‍රදර්ශන දැකලා ඔබතුමන් දැකලා මාත් දැකලා තියෙනවා. ප්‍රායෝගිකව දැකලා තියෙනවා බොහෝ දුරට මේ වරක් භාවිත කරන ප්ලාස්ටික් අයිතම් අපි මේ 2021 භාවිතයෙන් ඉවත් කරපු ඒවා දැන් භාවිතයෙන් ඉවත් වෙලා තියෙනවා කියලා අපිට පැහැදිලිව දකින්නත් ලැබෙනවා කියන්නත් පුළුවන්. ඒ ගැන ඇත්තටම සතුටක්. ඔව්. ඉතින් මේ විදිහට තමයි අපි ප්‍රවේශයක් ලබා ගන්න. එතකොට මේ වේවන විට තත්ත්වයේ යම් කිසි මට්ටමකට හොඳ අතට හැරමින් තිබෙනවා කියන කාරණය තමයි ඔබතුමා සිහිපත් කරන්නේ. දැන් අධ්‍යක්ෂතුමනි, මේ ප්ලාස්ටික් ප්‍රධාන කරගත්තට පස්සේ අපි මේ ඝනපදරව ගැන කතා බහ කරනකොට ප්ලාස්ටික් අපි මූලිකව කතා කරනවා නම් මේවා මේ නිසි පරිදි කළමනාකරණය පිළිබඳව අපි හිතන්නට ඕනේ ඇයි, සහ එහෙම උනේ නැති වුණාම අපිට තිබෙන්නා වූ බලපෑම කොයි වගේද, අවදානම කොයි වගේද අපි ඒකනත් පැහැදිලි කරමු. ඔව්. ඝනපදරව සිසුම අපද්‍රව්‍ය සඳහන් කර ඝන අපද්‍රව්‍ය තමයි ඔබ අප එදිනෙදා අපිට වැඩිපුරම අපි අපේ අපද්‍රව්‍ය විදිහට බැහැර කරන්නේ ඝන අපද්‍රව්‍ය. මේවා තව තියෙන අපද්‍රව්‍ය, රසායනික අපද්‍රව්‍ය, උපද්‍රව්‍ය අපද්‍රව්‍ය, කාර්මික අපද්‍රව්‍ය තියෙනවා. නමුත් නිවශ්චලදී ඔබ අප භාවිතා කරන දේවල් වලින් සෘජු හානි නොවන අපද්‍රව්‍ය තමයි දිරන ඔය ඉන්දුරතික ප්ලාස්ටික් ආවරණ, මේ වගේ ලෝහමය චමන්ටින් වගේ දේවල්, මේවා ඝන අපද්‍රව්‍ය විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ඉදිරි බෝතලක. දැන් සාමාන්‍යයෙන් අපි ගෙදරක ගත්තම ඝන අපද්‍රව්‍ය වලින් 60%ක් පමණ තියෙන්නේ මේ දිරන අපද්‍රව්‍ය, මේ බයෝඩිග්‍රේඩබල් අපද්‍රව්‍ය. ඉතින් 40% තමයි ඔය ප්ලාස්ටික් ලෝහ වැනි අනිකුත් අපද්‍රව්‍ය විදිහට සඳහන් කරන්න පුළුවන්. මේ අපද්‍රව්‍ය ගත්තම සංයුතිය අපද්‍රව්‍ය නිසිවාසි කළමනාකරණය කිරීම කියන්නේ මොකද්ද? ඒක අපි බලන්න ඕන. මුලින්ම අපි අපි අපද්‍රව්‍ය නිසිවාසි කළමනාකරණය කසල වෙන් කරන්න ඕන. කසල වෙන් කර ගැනීම වැදගත් වෙනවා නිසි කළමනාකරණය සඳහා. ඉරණ කසල නැත්නම් බයෝඩිග්‍රේඩබල් සාමාන්‍යයෙන් අපේ ඉවත් කරන ඉන්දුර ටික වගේ අපි කවුරුත් දන්නා දිරණ කසල කියන්නේ. දිරණ කසල වෙනඳ ගමන්ඩ ඕන ප්‍රතිචක්‍රීකරණ කළ හැකි කසල තියෙන ප්ලාස්ටික් ලෝහ වීදුරු මේවා වෙනම දමන්ඩ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි සාමාන්‍ය බිම්පිරුම් අපද්‍රව්‍ය කියන අපිරිසිදු පොලිතින් වැනි දේවල්, මේවා බිම්පිරුම් අපද්‍රව්‍ය. අඩ්ම වශයෙන් මේ ආකාර තුනට අපි ගෙදරදී කසල වෙන් කරලා දැමීම වන නීති කළමනාකරණය සඳහා කිවගේ දිරණ කසල වෙනම, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කසල වෙනම, ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි කසල වෙනම, මේ ආකාරයට ආකාර තුනකට වෙන් කිරීම කසල කළමනාකරණයේ මූලික අවශ්‍යතාවක්. නීති කළමනාකරණය මෙහෙම අපි වෙන් කරපු කසල අපිට දෙන්න පුළුවන් පළාත් පාලන ආයතනවලට, රාජ්‍ය සභාවට, නගර සභාවට, මහනගර සභාවට තමන් අයිති ප්‍රදේශවලට දෙන්න පුළුවන්. ඒගොල්ලෝ එතන ඉදිරියට මේක කළමනාකරණය කරන නිසි අයරු. එම නැත්තම් අපි අපි සාමාන්‍යයෙන් ගම්බද ප්‍රදේශයක ඉන්නවා නම් අපිට විශාල ඉඩමක් තියෙනවා නම් අපිට මේ දිරණ කසල අප ඉඩමේම අපිට කළමනාකරණය කරන්න පුළුවන්. කොම්පෝස්ට් නිෂ්පාදනයට ගන්න පුළුවන්, කොම්පෝස්ට් ගේට් වගාවට ගන්න පුළුවන්. දැන් කොහොමද රසායනික හොරන්න තියෙන්නේ? කොම්පෝස්ට් නිෂ්පාදින් කාමතර ගැතෙනම නිති කළමනාකරණය. ඒ වගේම තමයි ප්‍රතික්‍රියාකරණය කරන හැටි කසල. දැන් අපි මේ කසල වලට විශාල වශයෙන් දැන් ප්‍රතික්‍රියාකරුවන් ඉන්නවා. හැම වර්ගයකටම අපි ප්ලාස්ටික් ප්‍රතික්‍රියාකරුවන් ඉන්නවා, ලෝහ ප්‍රතික්‍රියාකරුවන් ඉන්නවා, අපි යෝගට් කප් ප්‍රතික්‍රියාකරුවන් ඉන්නවා. මේ මොළොන් අපිට ඍජුව මේවා දෙන්න පුළුවන්. අපි පරිසර අධිකාරියේ වෙබ්සයිට් එකේ තියෙනවා මේ කසල එකතු කරන්නන්ගේ නාමාවලිය. ඔවුන් හරහටත් අපිට මේ නිසි කළමනාකරණයක් ඇතුළතේ මේ ප්‍රතික්‍රියාකරණය කරන හැකි කසල බාර දෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ ප්‍රතික්‍රියාකරණය කළ නොහැකි කසල. මේවට අපි කියන බිම්පිරුම් කසල කියලා. මේවා අපි මේවත් පළාත් සභාවේ, නගර සභාවේ මේවා ලබාගෙන
මේවත් නිසි පරිදි කළමනාකරණය කිරීමේ ක්‍රම තියෙනවා දැන් ලංකාවේ. උදාහරණයකට මේ සමීපාරක බින්තරෝ නැත්නම් කොළඹ ප්‍රදේශයේ ගත්තොත් කොළඹ දැන් තියෙනවා කතල මග විදුලිය නිෂ්පාදනය කරන කෙළවර පිටේ යන වෙස් එනර්ජි ප්‍රොජෙක්ට් එක. දැන් මේකට අපිට සුජය දෙන්න බැරුණා මේ ප්‍රාදේශීය මහනගර සභාවහ මේ ආයතන වල දෙන්න පුළුවන්. කසල අපි මූලික වශයෙන් අපි ගෘහස්තව කසල වෙන් කිරීම තමයි අපි ලබයි දේසු දායකත්වය වෙන්නේ මේ කළමනාකරණය සඳහා. ඇත්තෙන්ම මේ කසල නිසි කළමනාකරණයක් නැතුව දැමීම සාල පාරිසරික ගැටලුවක් වෙන්න පුළුවන්. දැන් ඩෙංගු වැනි රෝග බෝ වීම ඒකට ප්‍රධාන හේතුවක් වෙනවා මේ යෝගට් කප් එහෙම පරිසරයට තමන්ට හිතුවාගේ විචිතිරීම ගලේ රැඳිලා ඒකින් මේ ඩෙංගු මඳුරුවම් බෝ වෙලා ශරීරය මේ රෝග බෝග රෝග පැති වෙනවා. ඒ වගේම තමයි මේ කසල අපි පොලිතින් වැනි කසල එලිමානි පිළිස්සීමට ඇරියෝ ඒ වගේ විශාල වශයෙන් මේ පිළිකා රෝගීන් එකින් අහිත කර දෙන්නිතා පිළිකා රෝගෙන් ලංකාවේ වැඩි වෙන තියෙනවා මේ කසල අනවශ්‍ය පිළිස්සීම නිසා. ඒ වගේ තමයි සතුන් මේ කසල ආහාරයට ගන්නවා දැකලා තියෙනවා. දැන් ඔවුන්ගේ ආහාර මාර්ග අවහිර වෙලා සතුන් අකාලේ මිය යනවා මේ කසල අනවශ්‍ය බැහැර කිරීම නිසා. දැන් මම මේ ළඟදි දැක්කා මේ දාලා තියෙනවා මේ පින්තූරේක අලි මේ කසල ගොඩක ඉන්නවා 10ක් 12ක් විතර අලි ඉන්නවා. ඔවුන් මේ පොලිතින් වල තියෙන ආහාර ගන්නේ පොලිතින් බෑග් එකත් එක්ක. එනිසා ඔවුන්ගේ ආහාර මාර්ග අවහිරලා ඔවුන්ට අකාලේ මිය යනවා. ඇත්තෙන්ම මේ කසල කළමනාකරණය කිරීම ඇත්තෙන්ම මේ අපි කිසිම ආගමක කියන්නේ මේ මනුස්ස මේ සත්ව ඝාතනය අනුමත කරන්නේ. නමුත් මේ කසල කළමනාකරණය විචාර කරනවා නම් අපි මේ මිනිස් මිත්‍යාතුළු ජීවීන්ගේ ආරක්ෂාව සෞඛ්‍ය ආරක්ෂාව කියලා ඔවුන් වක්‍රාකාරයෙන් ඔවුන්ට මේ සහනයක් ලබා දෙනවා. අපි මේ කසල අනවසර බැහැර කිරීම කියන්නේ අපි වක්‍රාකාරයෙන් මේ ජීවීන්ට හානි කරනවා. ඒක නිසා අපි කසල කළමනාකරණය කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. තවත් එකක් තමයි දැන් ඔය වැහි කාලවලට ඔය පොලිතින් මෙහෙම අල මාර්ගවල රැඳිලා ඒවා අවහිර වෙලා ගම් වතුර වැනි ස්වභාවයක අනතුරු වෙන්නත් මේ කසලගේ නිසිකාරී කළමනාකරණය නොකිරීම හේතු වෙනවා. මේ වගේ ගැටලු ගොඩකට විසඳුම් ලැබෙනවා අපි මේ කසල කළමනාකරණය නිසියාකාර සිද්ධ කරොත් කියන එක තමයි මට කියන්නේ. ඔව්. ඉතින් අපි මේ පොලිතින් සහ වරක් පමණක් භාවිතා කරන මේ ප්ලාස්ටික් ගැන පමණක් නොවේ අපි එදිනෙදා භාවිතයෙන් බැහැර කරන කසල පවා නිසි පරිදි කළමනාකරණය කරන්නට පුළුවන් නම් මේ ක්‍රියාවලිය තුළ අපිට යම්කිසි පහසුවක් ඇති කරගන්නට පුළුවන්කමක් ලැබේවි. ඉතින් අද දවසේදී අපි කතා බහ කරන්නේ මේ වරක් පමණක් භාවිතා කරන ලද ප්ලාස්ටික් වලට මොකද කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපිට සම්පත්දායකත්වය ලබා දෙමින් එකතු වෙනවා ඝනාපද්‍රව්‍ය කළමනාකරණ එකකේ සහකාර අධ්‍යක්ෂ නිශාන්ත ධර්මසිරි මහත්මයා. අධ්‍යක්ෂතුමනි, දැනගන්නට කැමතියි දැන් මේ වරක් අපි මේ ප්ලාස්ටික් වෙනුවට ආදේශක භාවිතය ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. මේ ප්‍රශ්නත් එක්ක පරිසරයට සිදුන හානියත් එක්ක ප්ලාස්ටික් වෙනුවට මෙන්න මේ වගේ ආදේශක සුදුසුයි, පරිසරයට හිතකර ආදේශක සුදුසුයි කියලා බොහෝ දෙනෙක් කතා බහ කරනවා. සහ රට තුල නොඑක නිෂ්පාදනයන් සිදු වුණා. අපි දැක්ක සමාජ මාධ්‍ය ඔස්සේ එහෙම බොහෝ දෙනෙක් කතා බහ කළා. මේ කටයුතු ප්‍රගතියක් තිබෙනවද, මේවා ප්‍රායෝගිකව කරන්නට පුළුවන්ද, සහ ඒ වෙනුවෙන් අපගේ වත්මන් රජයේ විසින් කිසියම් වූ දායකත්වයක් ලබා දෙනවද නිෂ්පාදන කරුවන්ට, ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද? ඔව්, මම මුලින් සඳහන් කර භාවිතයෙන් ඉවත් කළ ප්ලාස්ටික් නිෂ්පාදන සියල්ලම සඳහා විකල්ප අපි අඳුන්ලා දුන්නා මේවා භාවිතයෙන් ඉවත් කිරීමත් සමඟ. උදාහරණයකට විකල්ප විදියට අඳුන්ලා දෙන්නේ දැන් අපි සැකේ පැකට් එක ගත්තොත් සැකේ පැකට් එක අපි භාවිතයෙන් ඉවත් කරේ ඒක ප්‍රතිචක්‍රීකරණය සඳහා එකතු වෙන්නේ නැහැ. ඒක පොඩි ප්‍රමාණයෙන් පොඩි ඒක අපි කොහේ අලගිදවතාවෙන් මෙතිල් එක හරි නානකොට ඒක එතනම තමයි දාන්නේ. නමුත් මේක එකතු වෙනවා නම් අපි ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්.
සැකේ වෙනුවට අපි අඳුනලා දෙන විකල්ප නිෂ්පාදන තමයි ඒක ප්‍රමාණෙන් විශාල. වීදුරු එක වඩාත් හොඳයි. වීදුරු භාජන තියනවා නම් වීදුරු බෝතල් එහෙම නැත්නම් ප්ලාස්ටික් විශාල ප්‍රමාණයක. يعني මිලිලීටර් 20ට වැඩි එක. ඒක ප්‍රමාණෙන් ලොකු නම් ඒක අපිට ප්‍රතික්‍රියාකරණය සඳහා එකතු කරගන්න පුළුවන්. ඒ වගේ තමයි කොටන් බත්. කොටන් බත් අපි බයිටින් වත් ක්‍රීමට සැලසුම් කරන සමග මේ නිෂ්පාදනය කරන ආයතන මේ ස්වභාවික මේ කඩදාසි කඳ සහිත කොටන් බත් අඳුනලා දෙන්න. දැන් මේක ඇත්තටම තියෙනවා. වෙළඳ පොලේ තියෙනවා. ඒකත් මේ අපිට දකින්න පුළුවන්. ඒගින් තෙල්ලම් බඩු, සාකි තෙල්ලම් බඩු, මුගලම් පුරණ තෙල්ලම් බඩු අපි බයිටින් වත් කළා දෙනවා. ඒකටත් අපි විකල්ප විදිහට ඒ අවස්ථාවේදී අඳුනලා දුන්නේ මේ ස්වභාවික දේවල් වලින් නිෂ්පාදනය කරන තෙල්ලම් බඩු. අපි ඇත්තටම අපේ පොඩි කාලේ අපි දන්නවා ගොඩක් වෙලාවට අපි මේ ප්ලාස්ටික් තෙල්ලම් බඩු නේ ඇත්තටම අපිට තිබුණේ. මේ අපිට තිබුණා ලී වලින් හදපුවා ඒ වගේ මේ තෙල්ලම් බඩු තිබුණා මේ ප්ලාස්ටික් එනවත් එක්ක තමයි ඒක අර ලාභදායක නිසා ඒක ආකර්ෂණයට හදන්න තියෙන නිසා ඒක මේකට මේ පෙළඹුණා වැඩි. නමුත් දැන් අපි මේ භාවිතින් ඉවත් කිරීමක් සමග රජයෙන් දෙන සහනයක් තමයි විශාල වශයෙන් මේකට විකල්ප ලංකාවේ තියෙන ඇත්තටම. මුලින් තිබුණ සෙල්ලම් බඩු අපි තහනම් කරේ නෑ මේ ලී වැඩි හදපු. නමුත් මේ ප්ලාස්ටික් සෙල්ලම් බඩු තහනම් කරනවත් එක්ක භාවිතින් ඉවත් කරනවත් එක්ක විකල්ප සඳහා වෙළඳ පොළ විවෘත වෙනවා. ඒක තමයි රජයෙන් දෙන විශාල සහනය. ඔවුන්ට මේක තරඟ කිරීමක් නෑ. දැන් ප්ලාස්ටික් අභාවිතින් ඉවත් කරපුම ස්වභාවික දේවල් වලින් හදපු එක ඉන්නම වැඩි වෙනවා. ඒකත් එක්තරා ආකාරයකින් මේක මේ විකල්ප ප්‍රවර්ධනය කිරීමට එක් හේතුවක් වෙනවා. ඒක අමතරව අපි මේ දැව හායනික ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය සඳහා ඒ නිෂ්පාදන ආනයනය කරනවා නම් ඒවට රජයෙන් බදුසහන ලබා දෙනවා. ඒකත් මේ රජයෙන් ලබා දෙන සහනයක් මේ විකල්ප නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා. ඉතින් ඒ ආකාරයෙන් තමයි දැන් මේ භාවිතා වෙන විකල්ප වලට අපි අවස්ථාවක් ලැබෙනවා කියන කාරණා. මොකද ඇත්තෙන්ම දැන් ප්ලාස්ටික් තහනම් වීමත් එක්ක ඔබතුමා කතා කළා වගේ තරඟකාරීත්වයක් නැතුව අපේ ව්‍යවසායකයන්ට නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබෙනවා මේ වගේ විකල්ප පරිසරයට හිතකර විකල්ප. ඉතින් ඒ වෙනුවට අපි ඔබට ආරාධනා කරනවා. එතකොට මේ සමාජයට තවත් එකක් කියන්න ඕන. දැන් අපි මේක තහනම් කිරීමත් සමග අපි විකල්ප නිෂ්පාදනය කරන කට්ටිය කවුද කියලා අපි පරිසර අධිකාරියේ තොරතුරු රැස් කරා. ඒ කියන්නේ ස්වභාවික දවස් ඔවුන් අපි ජාතික පිළිප සභාව සමග එක්කලා ඔවුන් මේ අවසරයේදී අපි මේ කිසියම් මේ ප්‍රචාරයක් ලබා දීමට බලාපොරොත්තු වෙන ඔවුන්ගේ මොනවද මේ නිෂ්පාදන දැන් අපි පත්තර මාර්ගයෙන් දැන්වීමක් දැන් මෙහෙම නිෂ්පාදනය කරනවා නම් ඒක අපිට දැනු දෙන්න කියලා දැනටමත් මේ පණිවිඩය තාම නොලැබුණ කෙනෙක් ඉන්නවා. ඔවුන්ට පුළුවන් පරිසර අධිකාරියට ඔවුන්ගේ විකල්ප නිෂ්පාදන පිළිබඳ දැනුවත් කරන්න. මගින් අපි ඒක පරීක්ෂා කරලා ඒවා ප්ලාස්ටික් වලින් තොර ස්වභාවික දවල් නිෂ්පාදනය කරන දේවල් නම් අපි මේ ඕන්ලි අපදීපිතර ලක් කරලා පරිසර අධිකාරිය දැක්ක පද්ධතිය මගින් ඔවුන් හදපිල ප්‍රචාරය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඔව්. ඉතින් ඔන්න ඔබටත් හොඳ අවස්ථාවක් තිබෙනවා. ඔබ සැලසුම් කරලා තිබෙනවා නම් ඔබ කල්පනා කරලා තියෙනවා නම් මේ ප්ලාස්ටික් වෙනුවට පරිසරයට හිතකාමී විකල්ප නිෂ්පාදන ආරම්භ කරන්නට ඉතින් ඒ වෙනුවට ඔබට හොඳ අවස්ථාවක්. අධ්‍යක්ෂතුමනි, දැන් මේ වරක් පමණක් භාවිතා කළ ප්ලාස්ටික් නිෂ්පාදනය තහනම් කරන්නට හේතු සහ එයින් පරිසර පද්ධතියට සැලසෙන වාසිකනත් අපි සිහිපත් කරමු අපේ ශ්‍රාවකයන්ට තව තවත් දැනෙන්නට. ඉතින් මේ දේවල් නිසා අපේ පරිසරයට ලැබෙන යහපත සිත ගැන කතා කරද්දී ප්ලාස්ටික් වරක් භාවිතා කරන ප්ලාස්ටික් ගත්තම දැන් ප්ලාස්ටික් නිෂ්පාදන වලින් 50%කට වැඩි ප්‍රමාණයක් තියෙනුනේ වරක් භාවිතා කරන ප්ලාස්ටික්. දැන් මේකෙන් අපි මූලික වශයෙන් දැන් ප්ලාස්ටික් කලමනාකරණයේදී කියන ප්ලාස්ටික් අවම කිරීම මනස භාවිතය ප්‍රතික්‍රිය කරගන්න. මේකේ අවම කිරීම යටතට අපි මේ අනවශ්‍ය ප්ලාස්ටික් භාවිතය ඉවත් කරලා තියෙනවා. එමගින් අපි බලාපොරොත්තු වෙන විශාල ප්‍රමාණයක් ප්ලාස්ටික්
පරිසරයට උදාහරණ ප්‍රමාණය අවම කරන්න. මෙතනදී අපි හඳුනා ගන්නවා ප්ලාස්ටික් වරබ්බයිකටම ප්ලාස්ටික් ප්ලාස්ටික් යන්නේ වර්ග මොනවාද මේ මේකේ අනවශ්‍ය භාවිත මොනවාද කියලා. ඉන්න අපේ විද්වත් කමිටුවක් රජයේ හතරදල් කායතන වලින් ප්ලාස්ටික් සම්බන්ධ මේ පාර්ශ්වකරුවන් ඔවුන්ගේ තීරණ මත අපි මෙම වඩාත් ප්‍රමුඛතා පදනමක් මත මේ වරක් භාවිත කරන ප්ලාස්ටික් ලැස්තිගත කරන මුලින්ම තහනම් කළ යුත්තේ මොකක්ද කියන්නේ. ඒ අනුව තමයි අනවශ්‍ය භාවිත කරන ප්ලාස්ටික් භාණ්ඩ තමයි අපි මුල් වශයෙන්ම භාවිතින් ඉවත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව තමයි අපි මේක වැඩ පිළිවෙල 2017 ආරම්භ කරා. 2017 දී අපි ප්ලාස්ටික් සොලිපින් ලැන්ඩ්ස්කේප් එක තහනම් කරා. ඒක අමතරව වැඩි ගණක් තියෙන සොපින් බෑග් එක තහනම් කරා. මයික්‍රෝන 20ට අඩු සොලිපින් භාවිතයෙන් ඉවත් කරා. 2021 වසරේදී මම මුලින් සඳහන් කරපු භාණ්ඩ 4 භාවිතයෙන් ඉවත් කරා. එතන ප්ලාස්ටික් බඩක කුලම්පුරෝන සෙල්ලම් බඩ ඉතාමතරව රසායනික ද්‍රව්‍ය දාන පෙඩ්ඩෝට භාවිතින් ගත් කරලා තියෙන 200 ඉදිරියේදී අපි භාවිත තවත් තියෙනවා අඳුනාගත්ත ලයිස්තුවක් ප්ලාස්ටික් තෝ එක බීම බට බීම බට මේ ප්ලාස්ටික් වලින් උත්පාදිත හැඳි ගෑරේ කූපෝ පිංගන් වැනි දේවල් සොපින් බෑග් එක ඉන්දියප්‍රවට්ටි ප්ලාස්ටික් ඉන්දියප්‍රවට්ටිය ප්ලාස්ටික් පණපිදලි එවගේ තවත් අයිටම් හතක් අපි ප්ලාස්ටික් කියනක මේ ගිරණ එකක් නෙවෙයි. ඒක මේ අවසර දාස් ගානක් කියත් ඒක මේ ගිරන්නේ නැහැ මේ ස්වභාවික දෙයක් විදිහට. ඒක පොඩි පොඩි කෑඩිය කැඩිලා තමයි යන්නේ ජලාශයට. මයික්‍රෝ ප්ලාස්ටික් විදිහට. මයික්‍රෝ ප්ලාස්ටික් කියන්නේ අපි රැහට පේන්නේ නැහැ. මේවා අපි ඇත්තටම වතුරට ගිහිල්ලා මේ ජලාශයට ගිහිල්ලා මාළු ආහාරයට ගන්නවා. මාළු ආයි අපේ ශරීරය ගත වෙනවා. මේකෙන් පරිසර මගින් හොයාගෙන තියෙන මේක මේ මිනිස්සුන්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙන ඒ වගේ විවිධ රෝග වලට හේතු වෙන මේ මයික්‍රෝ ප්ලාස්ටික් අපි බලාපොරොත්තු වෙන මේ සිංගල් යූස් ප්ලාස්ටික් නැත්නම් වරබ්බයික කරන ප්ලාස්ටික් භාවිතයෙන් අවම කිරීම වලින් පරිසරයට වෙන විශාල හානිය යම් කිසි ප්‍රමාණයකින් අඩු කිරීම. ඔව් ඉතින් ඒ ආකාරයෙන් තමයි අද දවසේදී අපි කතා බහ කරගෙන යන්නේ මේ වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් වලට මොකද කරන්නේ සහ මේ එය තහනම් කිරීමත් සමග අපිට ලැබෙන්නා වූ ප්‍රතිඵල සහය සම්බන්ධයෙන් ඉතින් සූදානම් වන්නේ කිටි ගීතමේ විරාමයක් ලබා ගන්නට මේ ගීතමේ විරාමයෙන් අනතුරු අපි නැවතත් සිත් පහන්නට වැඩසටහනත් සමගින් එකතු වෙමු. සත්ත
වල පතලයි හිතෙන් පවා වඳින් වඳින් හිතවල සුවයයි පිනින් මවා පිනින්නේ බුදු හිමි පාමුලයි දිනින් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි ඉරන් පවා වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳින් වඳින් හිතවල සුවයයි පෙනෙන්නේ බුදු හිමි පාමුලයි දිනෙන් හෙටත් රැක ගනුමයි සමනොල මහසෑයයි කෙලෙස් කසල මල පැහැර කරන්නයි විසල් කුසල් දම් රැස් කරගන්නයි කරුණාවෙන් කරුණා කරගන්නයි කසල හලා බිම osiri suraki hu samanola osiri suraki hu samanola gena deyak vetot keles akusal her විමනි සරු කර මනාහිතින් පේරි සම්බුදු සිරිපාමුල වැටි වඳිමු ලොකිලිටි කර පින්බිම සමනොල සුරකි වූ සමනොල පසිරි සුරකි වූ සමනොල දුකර සීතල ගඟුලේ වරෙන් කෝඩු ගෙත්තම් කර ගෙත්තම් පානේ ලොවෙන් මුතුන් වන්දනාව යන නාකාලේ නොයන් කිලිටි කර පින්දිම මේ සිරිපාවානේ මසිරි සුරකිමු සමනොල අසිරි සුරකිමු සමනොල ප්‍රශ්න හිමින් හිමින් විසඳිලා රට ආපහු යථා තත්ත්වයට හැරෙමින් තිබේ. හැබැයි දැන් ආපහු කොරෝනා අවදානම මතුවෙලා හිත හිත ඉන්න කාලයක් නෑ. හොඳ සෞඛ්‍ය පුරුදු පිළිපදින එක ආපහු පටන් ගමු. පැය භාගයකට සැරයක්වත් සබන් දාලා තත්පර 20ක් අත්සෝදන්න. යන්නේ කොහෙද ඒ හැම ගමනකදීම හෑන්ඩ් සැනිටයිස් එකක් ළඟ තියාගන්න. ප්‍රමිතියක් ඇති මුඛ ආවරණ ගමන් බිමන් වලදී වැඩ කරන තැනදී අනිවාර්යෙන් පළඳින්න. පුද්ගල දුරස්ථභාවය හැම තැනකම රැකගන්න. වැඩිහිටියන් පරිස්සම් කරගන්න. දරුවන්ටත් ආපහු මේ දේවල් මතක් කරලා දෙන්න. ඔබේ පරිස්සම පවුලේත් රටේත් පරිස්සමයි. අවදානම දැනගෙන අවදානේ නිමු. මේ පාරත් අපි එකතු වෙලා කොරෝනා පරදවමු. ලක්විරු FM පණිවිඩයක්. වැරදි මඟ ගිය තරුණ සිටුවරු රැවටි රැවටි සිටි තරුණ දූවරු වෙටි වෙටි හෙඬු තරුණ මව්වරු නිවිසන සුන බුදු වදන් අමයුරු ඇසෙන වචන මාත්‍රයකින් සිත නිවි යන මිහිරි ශ්‍රී සද්ධර්මය තුලින් අධ්‍යතන තරුණියට නව ඇරඹුමක් එක් කරමු. පෙබරවාරි 13
වෙන්කර තියාගන්න. ගඟුලක් විලස සැනසුම ගලනා මොහොතේ සුවඳක් දිති සිත තැවතේ නැත ශෝකේ පැහැපත් දිවි මකට දෙන මුදු ආලෝකේ භගවත් බුදු සරණමයි මට මේ ලෝකේ භගවත් බුදු සරණමයි මට ලෝකේ FM 105.2 FM 105.4 ලක්විරු ගුවන් විදුලිය දිවයින පුරා සිත් පහන් වැට දැන් 10යි මිනිත්තු 35යි දැන් වෙලාව අපි සිත් පහනට වැඩසටහනත් සමගින් නැවතත් එකතු වෙලා ඉන්නේ. අද දවසේදී අපි කතා බහ කරමින් සිටියේ වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් වලට මොකද කරන්නේ කියන මේ මාතෘකාව සම්බන්ධයෙන් මේ වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් තහනම් කිරීමත් සමග සිදුවන ප්‍රතිඵලයේ සහය වෙනුවෙන් මහ ජනතාව විදිහට අපිට කොයි ආකාරයෙන්ද දායක වෙන්නට පුළුවන් කියන කරුණු සම්බන්ධයෙන් ඔබව දැනුම්වත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී අපිට සම්පත් දායකත්වයේ එකතු කරමින් අපත් සමගින් රැඳෙනවා ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ නිශාන්ත ධර්මසිරි මහත්මයා. ඉතින් අධ්‍යක්ෂතුමත් එක්ක අපි බොහෝ දේවල් කතා කරා ගීතමේ විරාමයට පෙර ආතුව. අපි සූදානම් තවත් කරුණු කිහිපයක්ම සිහිපත් කරන්න ඉදිරියේදී. අධ්‍යක්ෂතුමනි, කැමති දැනගන්න දැන් මේ විදිහට මේ වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් තහනම් කිරීමත් සමගින් අපි දැන් මේ මහා පරිමාණයෙන් මේ දේවල් සිදු කරන ව්‍යාපාරිකයන්ට සමහර විට විකල්ප වලට යොමු වන්නට සිදු වෙනවා. නමුත් අපි දන්නවා සුළු පරිමාණයෙන් ස්වයං රැකියා විදිහට ස්වයං ව්‍යාපාර විදිහට මේ ප්ලාස්ටික් ඇසුරුම් භාවිතා කරමින් යම් යම් නිෂ්පාදන රට තුල අපේ නිෂ්පාදනකරුවන් සිදු කරනවා. මේ දේවල් වෙනුනොත් නීතිය කාටත් පොදු විය යුතුයි. නමුත් සමහර අවස්ථාවලදී ක්‍රියාත්මක නොවුනොත් මේ ආකාරයෙන් මේ ප්ලාස්ටික් තහනම් කිරීමේ නීතියට එහායින් ගිහිල්ලා තවමත් මේ වගේ කටයුතු සිදු කරොත් කොයි ආකාරයෙන්ද එහි නෛතික පසුබිම තියෙන අපි ඒක නත් සිහිපත් කරමු. ඔව් සත්‍යයෙන්ම දැන් අපි ඇත්තටම නීතියෙන් තහනම් කරපු දෙයක් ලොකු පොඩි කියලා ભેදයක් නැහැ. හැම කෙනාටම නීතිය එකයි. අපිට කියන්න තියෙන්නේ මේ නීතියට අනුගත වෙන්න තමන්ගේ නිෂ්පාදන මේ විකල්ප අමුද්‍රව්‍ය භාවිතා කරමින් ගමන්ට නිෂ්පාදනය කිරීමට පුළුවනි. උදාහරණයකට ගත්තොත් අපි ඉදිරියේදී තහනම් කිරීමට බලාපොරොත්තු වෙනවා මේ හඳුන් කූරු පහන් කියලා දාන මේ පොලිතින් ආවරණ. මේවා අපිට ඇත්තටම ඉස්සර තිබුණේ නැහැ. මේවා මේ ප්ලාස්ටික් ආවරණ වල නෙවෙයි තිබුණේ ඉස්සර. මේ කඩගසි බෑග් වල තිබුණේ කඩගසිද මේ තෙල් කොළ කියන ඒ වගේ ඔතල තමයි තිබුණේ. මේ ප්ලාස්ටික් ඒවත් එකනවා පහසුවට ලාභයට මේ මිනිස්සු මේකට හුරු වෙලා තියෙනවා. ඒ නිසා මේ විකල්ප නිෂ්පාදන වලට පොඩි අය හරි ගමන්න මේ නීතියට අනුගත වෙලා විකල්ප මේ පරිසර හිතකාමී අසුරුම් සඳහා යොමු වෙන්න කියන එක තමයි මේ මම කියන්නේ. ඇත්තටම මේ නීතිය මේ මධ්‍යම පරිසර අධිකාරියේ මේ වැටලීම් මංශයක් තිබුණා. පාරිසරික සේවා අධිකාරියත් සමග පරිසර පොලිසියත් සමග මේ තහනම් කරපු වායුවෙන් ඉවත් කරපු භාණ්ඩ කවුද නිෂ්පාදනය කරන්නේ කියන එක නෙවෙයි. ඒ කියන්නේ විශාල ප්‍රමාණයෙන් කරනවාද කුඩා ප්‍රමාණයෙන් කරනවාද ඒක නෙවෙයි. කිසිම ආකාරයකින් මේ තහනම් කරපු භාණ්ඩ වෙළඳ පොලේ තියෙන්න බෑ. මේවා මේ නීතියට නීතියෙන් දඟවන ලැබෙන්න පුළුවන්. නිසා මේ භාණ්ඩ නිෂ්පාදනය කරන අයට සියලු දෙනාටම කියන්න තියෙන නීතියට අනුගත වෙලා පරිසර හිතකාමී විකල්ප සඳහා තමන්ගේ නිෂ්පාදනය කරන කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඔව්.
එතකොට අධ්‍යක්ෂතුමනි අපි මේ විදිහට තමයි අද දවසේදී කතා බහ කරන්නේ. දැන් අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි දැන් මේ ආකාරයෙන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනකොට අපේ රටේ සිරින නිෂ්පාදන කරුවන් සහ මහජනතාව මොන වගේ දායකත්වයක්ද ලබන්නට ඕනේ, කොයි විදිහටද හිතන්නට ඕනේ තමන්ගේ එදිනදා වැඩ කටයුතුත් එක්ක මේ ආකාරයෙන් මේ පරිසරයට බැහැරවන ඔබතුමා සිහිපත් කළා වගේ මේ වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් වගේම ප්ලාස්ටික් අනෙත් අපි ඊටමත් දෙතුන් වතාවක් භාවිතා කරන නැවත නැවත භාවිතා කරන ප්ලාස්ටික් තමන් දැන් උදාහරණයකට ගත්තොත් දැන් අපි ලන්සීට් තහනම් කරලා තියෙනවා ප්ලාස්ටික් ලන්සීට්. ඇත්තටම අපිට ඒක අපිට මේ පුළුවනි නැවත නැවත භාවිතා කරන මේ ලෝහමය හරි ප්ලාස්ටික් හරි පෙට්ටියක් භාවිතා කරන්න මේ තමන්ගේ කෑම රැගෙන යාමට. දැන් මේ සමහරට අපේ ගෙවල් වල උත්සව තියෙනවා. උත්සවවලදී අපිට අවශ්‍ය නැහැ මේ ලන්සීට් භාවිතා කරන්න. පිඟාන දීලා පිඟාන හොදලා ගන්නව නම් අපිට ඊට වඩා ලාභයි. මේක පරිසරයට යන ප්ලාස්ටික් ප්‍රමාණය අඩු වෙනවා, තමන්ගේ ආර්ථික වාසි ලැබෙනවා මේක. ඒ වගේම තමා මම මුලින්ම කතා කරා දැන් ඔබතුමත් එක්ක මේ දැන් අපි මේ පෑන් මිශාල ප්‍රමාණයක් පරිසරයට මුදා හැරෙනවා ප්ලාස්ටික්. අපි ඉස්සර අපිට පුළුවන් නම් තීන්ත පෑඩ භාවිතා කරන්න. මේකෙන් අපිට ආර්ථික වාසියට පරිසරයට යන ප්ලාස්ටික් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. වතුර බෝතලේ වෙනුවට වතුර අපි පෙට් වතුර බෝතලය ගත්තොත් ඒක සිංගල් යූස් වරක් භාවිතා කරලා අපි ඉවරත් කරනවා. ලීටර් 500 බෝතලයක් ගත්තොත් ඒක බිව ධනම දානවා. නමුත් අපිට පුළුවන් නම් ගමන් බිම යනකොට වීදුරු බෝතලයකට හරි නැත්නම් නැවත තමයි භාවිතා කරන්න පුළුවන් බෝතලයක් අරගෙන යනවනම් මේක එකමුත් අපිට පරිසරයට යන ප්ලාස්ටික් ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. තමන්ට වාසි ලැබෙනවා, ආර්ථික වාසි ලැබෙනවා. සරින්තරේ රුපියල් 50 දීලා වතුර බෝතල් ගන්න අවශ්‍ය නැහැ. මම තමන් ගෙදරින් වතුර ටික අරන් ගියා, වතුර ඒක බෝතලයක් හෝ තමන් ළඟ තියෙනවා. මේ වගේ නැවත නැවත භාවිතා කරන දේවල් වලට හුරු වෙන්න. අනිත් ප්ලාස්ටික් නිෂ්පාදනය වුණත් දැන් අපි දැන් මේ බලන්න අපේ මේ දැන් බෙලඳපොළ ගත්තම ප්ලාස්ටික් ඔය කෙන්ටි සහිත කොසු ඉදල් දැන් බෙලඳපොළේ ඕන තරම් තියෙනවා. මේ ප්ලාස්ටික් අපේ ලංකාවේ නිෂ්පාදනය කරනවා නෙවෙයි, මේවා පිටරටින් ආනයනය කරන දේවල්. අමුද්‍රව්‍ය වලට විශාල වශයෙන් මේ මුදල් වැය කරන්න ඕන. දැන් ඒක නිසා අපේ දැන් අපිට තියෙනවා දැන් අපේ පොල් කෙන්ටි සහිත කොසු තියෙනවා, ඉදල් තියෙනවා. මේවා ඇත්තටම භාවිතා කරනවට තමන්ට මේ මේ අහසුවක් දැනෙන්නේ. ප්ලාස්ටික් වලට වඩා මේ කියන්නේ අර හිතට සහනයක් දෙන්නේ. මේක අර කෘතිම දේවල් නෙවෙයි, ස්වභාවික දේවල්. මේ වගේ මේ අර ලස්සනට මේකට තිබුණට ගන්න නැතුව තමන් හුරු වෙන්න ඕන. මේ ස්වභාවික දේවල් වලින් තමයි මානසික සුවයක් ඇත්තටම ලැබෙන්නේ. මේ දේවල් වලට හුරු වෙන්න කියන පණිවිඩය තමයි ඇත්තටම මේ තහනම් කරනවා විතරක් කියන්නේ. හුරු වෙන්නේ නැතුව ඇත්තටම තමන්ගේ ගෙදර ප්ලාස්ටික් භාවිතය හැකිතරම් අඩු කරන්න මේ කෘතිම දේවල් වලට ස්වභාවික දේවල් වලට ඇස යනවා නම් ඒක මානසික සුවයක් ලැබෙනවා. මේ ස්වභාවික දේවල් පරිහරණය කරනවා හැකිතරම් ප්ලාස්ටික් තමන්ගේ අත්‍යවශ්‍ය දේවල් වලට පමණක් භාවිතා කරලා අනවශ්‍ය ප්ලාස්ටික් භාවිතය අඩු කරන්න කියන එක තමයි අපි මේ සමස්තයක් විදිහට සාමාන්‍ය ජනතාවට කියන්නේ. දැන් නිෂ්පාදකයෝ ගත්තත් අපි නිෂ්පාදකයින්ට අපි නීතියෙන් තහනම් කරන අතර ඉදිරියේදී අපි මේ ජාතික පාරිසරික පනතේ තිබෙන මේ ප්‍රතිපාදන අනුව තමයි අපි ඔය තහනම් කිරීම වැඩ කටයුතු කරන්නේ. ජාතික පාරිසරික පනත අනුව තමයි මධ්‍යම පරිසර අධිකාරිය ක්‍රියා කරන්නේ. ජාතික පාරිසරික පනතට අපි අලුතින් ඇතුළත් කරලා තියෙනවා මේ කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා නම් මේ භාණ්ඩය සම්පූර්ණ ජීවන චක්‍රය පුරාම මේ නිෂ්පාදකයා මේ භාණ්ඩය සම්බන්ධ වගේ කියන්න ඕන කියන එක. මේක ඉංග්‍රීසියෙන් කියන extended producer responsibility කියන එක. කියන්නේ
කියන මේ වගන්ති ඇතුළත් කරලා තියෙනවා ජාතික පාර්ශවක පනතට. මේකෙදී අපි බලාපොරොත්තු වෙනවා මේ කිසියම් භාණ්ඩයක් නිෂ්පාදනය කරොත් මේ භාණ්ඩේ සියලු කියන්නේ ආවරණ මේ මේ කළමනාකරණය කිරීම පරිසර හිතකාමී කළමනාකරණය කිරීම නිෂ්පාදකයා විසින් වගකී යුතුයි. උදාහරණයක් ගත්තොත් දැන් අපි යෝගට් එකක් හදනවනේ යෝගට් කප් එක යෝගට් හැද්ද කළමනාකරණය පරිසර හිතකාමී කළමනාකරණය නිෂ්පාදකයාගේ වගේ කියන්න ඕනේ. මන්න මේ වගේ නීති අපි ඉදිරියට ගේනවා. ඒ අනුව තමා මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඔවිතින ආකාරයෙන් තමයි නිෂ්පාදකයන් සහ මහජනතාව විදිහට අපට තිබෙන්නා වූ වගකීම මේ වෙනුවෙන් දායකත්වයක් ලබා දෙන්නට. ඉතින් අපේ රටින් ප්ලාස්ටික් තුරන් කිරීම යම් අවස්ථාවලදී අසීරු කාර්යයක් වෙන්නේ අපගේ භාවිතාවම තමයි. ඉතින් ඒ වෙනුවෙන් ඔබ නැවත නැවතත් හිතා බලන්න කියන පණිවිඩය අපි එකතු කරනවා. ඉතින් අද දවසේදී අපි කතා බහ කළේ වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් තහනම් කිරීම කියන කාරණාව මූලික කරගෙන ප්ලාස්ටික් වලින් අපේ පරිසරයට තිබෙන්නා වූ බලපෑම සහ මේ දේවල් වළක්වා ගන්නට ජනතාව විදිහට අපිට කරන්න තොන දේවල් සම්බන්ධයෙන්. ඉතින් අපිට සම්පත්දායකත්වය එකතු කරමින් අපත් සමගින් අද දවසේදී එකතු වුණා ඝනාපතරව කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ නිශාන්ත ධර්මසිරි මහත්මයා. ඉතින් ඉතාම ස්තුතිය ඔබතුමාට බොහොමයක් බොහොමත් කාර්ය බහුල අවස්ථාවකදී අපත් සමගින් එකතු වෙලා වැඩසටහනත් සමගින් දායක වීම වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි. ඉතින් අපේ පහසුවට අපි හොයාගන්න දේවල් අපිට කවදරි දවසක අපේ පහසුවට එහා ගියපු හානියක් සිදු වෙනවා නම් අපි ඉක්මනින් මේ දේවල් නවත්තන්නට පුරුදු වෙන්න ඕනේ. ඇත්තෙන්ම දැන් මේ වරක් පමණක් භාවිතා කරන ලද ප්ලාස්ටික් කියන්නේ අපි ඕනෑතරම් දැකලා තිනවා. අපි ඔය විනෝද චාරිකා හැම ගියපුවම අපි ඕනෑතරම් දැකලා තිනවා මේ නාන ස්ථානවල පුංචි ෂැම්පෝ පැකට් එකේ නම් කොතරම් අපද්‍රව්‍ය තිබෙනවාද දිරන්නේ නැති. ඉතින් මේවා පරිසරයට එකතු වෙන්නේ වක්‍රාකාර මේවා අපි නැවතත් අපේ පරිභෝජනයට එකතු වෙනවා. ඉතින් ඒ නිසාවෙන් ඒ සම්බන්ධයෙන් දෙතුන් වතාවක් හිතන්න කියලා ඔබට සිහිපත් කරමින් අදට සිත් පහනට වැඩසටහන නිමා කරන්නටයි සූදානම් වන්නේ. රඳෙන්න ආරාධනා කරනවා ගොනුදිලි මාධ්‍ය කල්යාණ මිත්‍රයා ලක්විරු ගොනුදිලත් සමගින් ඔබ සියලුම දෙනාට ඔබට සුබ දවසක් යහපත් දවසක්. පොළව මට පන නලපිදු නිල් දියවර නිදාහය නිවූ සරු පසෙනි මා කුසගිනි නිවූ මේ රට මමයි මේ වැඳුම මා ඔසවා දරා සිටිනා මගේ උතුම් ශ්‍රී ලංකාවටයි මහ පොළව මට පණ නලපිදු නිල් දියවර නිදාහය නිවූ මමයි මගේ කඳුළු දහදිය මේ රටයි හෙට හින හෙන මේ රට ඔබයි මේ රටේ අභිමානය ඔබයි මේ පැතුම හද තුළ
පන පොවා මගේ උතුම් ශ්‍රී ලංකාවටයි සයුරතින් අහසට නැගු නිල් ගුවනතින් පොළොවෙහි මැවු මුළු ලොවෙහි මිනිසත් කමදිමු මේ රට මමයි සුරැකිය යුතු මේ හැඟුම හද තුල පන පොවා මගේ උතුම් ශ්‍රී ලංකාවටයි මහා පොළොව මට පන නලපිදු නිල් දියවරෙන් නිදාහය නිවු සරු පසෙනි මා කුස ගිනි නිවු මේ රට මමයි මේ වැඳුම මා ඔසවා දරා සිටිනා මගේ සිත් පහන් වැට පහන් වැට